බස්නාහිරට සහ යාපනයට දිගටම ඇඳිරි නීතිය. දිස්ත්‍රික්ක 16කට අද දෙකට යලි ඇඳිරි නීතිය. දිස්ත්‍රික්ක 16ක ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග මහා මගට මහා සෙනගක්. ආණ්ඩුවේ සහන පැකේජයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. කල්බදු ක්‍රමයේ ලබාගත් සියලුම පාසල් වෑන් රිය බස් රථ වෙනත් ටැක්සි සේවාවන් ලීසින් කරලා තියෙනවනම් ලීසින් වාරිකා පොලි ගෙවීම මාස 6කට අත්හිටවන්නට අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය පූර්ණ ලෙස අනුමැතිය ලබා දුන්නා. නිරෝධායනයට ලක් වූ තවත් පිරිසක් පිටව යයි. ලොව කොවිඩ් 19 මරණ ගණන 21,000 පනි. ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව චීනයේද ඉක්මවයි. අද පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග රටපුරා ආර්ථික මධ්‍යස්ථානවලට ජනතාව විශාල වශයෙන් පැමිණීමත් සමගම එම ප්‍රදේශ ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. මේ අතර ඇඳිරි නීතිය පවතින කාල සීමාව තුළ එළවළු බෙදහැරීම සඳහා කොළඹ මැනින් වෙළඳපොළ අද විවෘතව පැවතියා. අද අලුයම සිට දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් තොග සහ සිල්ලර වෙළඳුන් පැමිණිමින් සිටින බව අපවාර්තාකරු පවසනවා. ඊයේ පසුරු 5 සිට දමුල්ල ආර්ථික මධ්‍යස්ථානය අඛණ්ඩව ක්‍රියාත්මකව පැවතීම විශේෂත්වයක්. ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ ගොවීන් මෙන්ම ඒවා මිලට ගැනීමට තොග හා සිල්ලර වෙළඳුන් විශාල සංඛ්‍යාවක් පැමිණීම හේතුවෙන් දැඩි තදබදයක් ඇති වී තිබෙනවා. ඊයේ මෙන්ම අද දිනේද දමුල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ දෙනෙකු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට උනන්දුවක් නොදැක්වීම කැපී පෙනුණා. පෙරදිනේ රුපියල් 30ට පැවති තක්කාලි කිලෝව රුපියල් 300ට අලෙවි වෙන ආකාරයක් දැක ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම රුපියල් 60කට අලෙවි වෙච්ච කැරට් කිලෝව රුපියල් 250 300 වැනි මිලකට තමයි අතරමැදි ව්‍යාපාරිකයන් එළවලු මිලදී ගන්න ආයතන විතුරන ලැබුවේ. මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිවයින පුරා බෙදාහැරීමේ වැඩපිළිවෙලට අනුව ඇඳිරි නීතිය මැද්දේ උවද කොළඹ මැනින් වෙළඳපොළ අද අලුයම සිට ක්‍රියාත්මක වුණා. ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එළවලු තොකරගත් වාහන මෙන්ම ඒවා මිලට ගැනීමට වෙළඳුන් මැනින් වෙළඳපොළට පැමිණ සිටියා. ඇතැම් වෙළඳුන් වැඩි මිලට එළවලු අලෙවි කරන බවට පිරිසක් චෝදනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් දහටගත්තා. මෙගොඩ ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු තොග මිලට ගැනීම සහ බෙදාහැරීම සඳහා අද විවෘතව පැවතියා.
වස්නායක පළාතට ඇඳුම් නීතිය පවතින මේ මොහොතේදී මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එළවලු කඩ කිහිපයක් විවෘතව තිබීමට එම පාලන අධිකාරිය කටයුතු කරලා තිබෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන වල රැගෙන එන එළවලු එම් ස්ථානයේදී එළවලු පාර්ශ්ව කොට එළවලු මල් සැපීමටත් මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සහ නාරහම්පිට ආර්ථික මධ්‍යස්ථානයක විශේෂ කටයුත්තක් සිදු කරලා තිබෙන බව එහි පාලන අධිකාරිය අපේත පවසා සිටියා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා ඉත අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය සලකා බලා යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතියද නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කරන බවයි රජය මීට ස්වල්ප මොහොතකට පෙර නිවේදනය කළේ. කෙසේ වෙතත් උතුර බස්නාහිර පළාත් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ හැර සෙසු දිස්ත්‍රික්ක 16 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කරන අතර යළි දහවල් 2ට එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවෙනවා. කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ අවදානම හමු වේ. දිවයිනපුර ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ වේ පසුගිය සිකුරාදා සිටයි. මේ වන විට කොටස් 3ක් යටතේ දිවයින තුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. උතුරු පළාතට අයත් දිස්ත්‍රික්ක 4ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ එක් කොටසකට අයත් වන අතර බස්නාහිර පළාතට අයත් ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්ක සහ යාපනය දිස්ත්‍රික්කයේ අනෙක් කොටසට අයත් වනවා. ඇඳිරි නීතිය පනවන වේලාව අනුව සෙසු දිස්ත්‍රික්ක 16 අයත් වන්නේ අනෙක් කොටසටයි. මේ අනුව බස්නාහිර, උතුරු යන පළාත් මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේද හැර සෙසු දිස්ත්‍රික්ක 16ක් සඳහා අද පෙරවරු 6ට ඇඳිරි නීතිය ඉවත් කරනු ලැබුවා. එසේ ඉවත් කළ ඇඳිරි නීතිය යළි පනවනු ලබන්නේ පස්වරු 2ටයි. එසේ පනවන ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා පෙරවරු 6ට ඉවත් කර යළි පසරු 2ට පැනවීමට නියමිතයි. උතුරු පළාතට අයත් වවුනියාව, මන්නාරම, කිල්නොච්චිය සහ මුලුතිවෙන දිස්ත්‍රික්ක 4කට සහ පුත්තලම දිස්ත්‍රික්කයට මේ වන විට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 6ට ඉවත් කිරීමට නියමිතයි. ඒ නැවත එදිනම දහවල් 2ට යළි පනවන බවයි ජනාධිපති මාධ්‍යංශයේ අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ. එම දිස්ත්‍රික්කවලට එලෙස පනවනු ලබන ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා පෙරවරු 6ට ඉවත් කර එදිනම දහවල් 2ට යළි ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය අකණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රටපුරා ඇඳිරි නීතිය පැනවෙන මෙම වේලාවන් නැවත දැනුම් දෙනතුරු වළංගුව පවතින බවයි. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවෙස් සිට මිලදී ගත හැකිවන පරිදි නොකඩවා සැපීමට රජය සියලු විධිවිධාන සලසා තිබෙනවා. ඊයේ පෙරවරු 6 සිට අද පෙරවරු 6 දක්වා පැය 24ක කාල සීමාව තුළ පුද්ගලයන් 394 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 65ක්ද පොලිස් බහරයට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ පවසනවා. මේ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 376 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බහරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 771ක්. වාහන ලීසින් සඳහා වාරික හා පොලි අයකිරීම මාස 6කට අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර සියලුම සමෘද්ධිලාභීන් සඳහා රුපියල් දසදහසක පොලි රහිත රයක් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වී ඇතැයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. කල්බදු ක්‍රමයට ලබාගත් සියලුම ත්‍රිරෝධ රථ, පාසල් වෑන් රිය, බස් රථ, වෙනත් ටැක්සි සේවාවන් වෑන් රථ මේ සියල්ලම ලීසින් කරලා තියෙනවා නම් ලීසින් වාරිකා පොලි ගෙවීම මාස 6කට අත්හිටවන්නට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය පූර්ණ ලෙස අනුමැතිය ලබා දුන්නා. බස් රථ කීවාම පාසල් බස් රථ පමණක් නෙමෙයි, සාපේක්ෂව ඉහළ තලයක වැටුප් ලබන මාණ්ඩලික නිලධාරීන් නොවන අනෙක් සියලුම සාමාන්‍ය රජයේ සේවකයන්, පුද්ගලිකාංශයේ සාමාන්‍ය සේවකයන් වැටුපෙන් අඩු කරගන්න ණය වාරික පොලි අඩු කර ගැනීම මැයි මාසේ 30 වෙනිදා දක්වා අත්හිටවල තිබෙනවා. බැංකු මූල්‍ය ආයතන වලින් ලක්ෂ 10ට වඩා අඩුවෙන් විධිමත් ලෙස ලබාගෙන තිබෙන ණය අය කිරීම මාස 3කට අත්හිටවනවා. චෙක්පත් වලට නියමිත දිනයට බැංකු වැසීම කරන කොටගෙන මුදල් නිසි ලෙස ගිණුමට දාන්න බැරි වුණා නම් ඒ චෙක්පත් වල වළංගු කාලය මැයි 30 වෙනිදා දක්වා දීර්ඝ කරන්න තීරණය කළා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් වලින් ගණදෙනු කිරීමේදී 50,000ට අඩු ණයපත් වලින් ගණදෙනු කරන අයට ණයපොලි අනුපාතය 15% දක්වා අඩු කරන්න තීරණය කළා තියෙනවා. පොලිස් සේවය සහ හමුදා සේවාවල සෞඛ්‍යාංශය රජයේ සේවකයන්ගේ අග්‍රහාර රක්ෂණයේ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කරලා තියෙනවා.
සමෘද්ධි ලාභීන්ට රුපියල් 10000 දක්වා පොලි රහිත ණය සමෘද්ධි බැංකුව හරහා ලබා ගන්නට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඕනෑම වර්ෂයක අවශ්‍ය ප්‍රමාණයට වඩා පොඩි අතිරික්තයක් සහිතව තොග රැස්කල් නිසා අප්‍රේල් වෙනකම් කිසිම භාණ්ඩවල හිඟයක් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ අර වැටුප් ණය කපා ගැනීම අඩු කරනවා කියලා හැබැයි මේ මාසේ මුදල් කපාගෙන තිබෙන යම් විදියකින් ඒ කපාගත් මුදල් නැවත ලබා දීමට හෝ මොකක් හරි වැඩපිළිවෙළක් තියෙනවද කියන එක මාර්තු 1ට ආපහු ආපස්සට හරවන්න බෑ. එහෙම මූල්‍ය තත්වයක් නැහැ. කර්මාන්ත ශාලාව වැහුවාම සේවකීන්ට වැටුප් ගෙවන්නේ. ඒ සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 104 පොලියට ණයක් ලබා ගන්න පුළුවන්. ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා නෙමෙයි. මේ රෝගය පාලනය කිරීම පිළිබඳව ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්පත් ප්‍රකාශ කොට තිබෙනවා. ඔබගේ පාරිභෝජන රටාව යම් පමණකට සරල කර ගන්නට අවශ්‍යයි. අඩු ආදායම් ලාභීන්ට සහ ඉතාම අපහසුතාවට පත් වෙලා සිටින ජන කොටස්වලට ලබා දෙන සහනයන් කුඩා තේවතු හිමියන්ටත් ලබා දෙන්නට ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. අපි දැන් සූදානම් විරාමයක් ලබා ගන්න. තවමත් එතරම් පැකීමක් සිදු නොකරන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. දිවයිනේ දිස්ත්‍රික් 16කට පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කරනු ලැබුවා. ඇඳිරි නීතිය ඉවත් කිරීම මත සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ජනතාව ඉතා විශාල වශයෙන් නගරයට පැමිණි බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. වෙනදාට වඩා බොහෝ පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් නිසි පරතරය පවත්වා ගනිමින් මුඛ ආවරණ පැළඳ සිටීම කැපී පෙනුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අද උදෑසන අම්බලන්තොට නගරයේ දිස් වූ ආකාරයයි. ජනතාවට වාණ්ඩ තමන්ගේ නිවෙස් කරා රැගෙන ගොස් ලබා දීමට අම්බලන්තොට පරිසභාව සහ පොලිසිය සහ රාජ්‍යංශ මැදිහත්වීමෙන් කටයුතු කර තිබෙනවා. අද දිනේදී අම්බලන්තොට නගරයේදී විශේෂයෙන්ම සසස මධ්‍යස්ථාන එවැගේම සුපිරි වෙළඳ සංකීර්ණ ආදී නොයෙක් ස්ථානවලදී මේ ආකාරයෙන් විශාල පෝලිං අපිට දක්නට ලැබුණා. මෙම පෝලිම පමණක් මීටර් 200කට ආසන්න ප්‍රමාණය අපට දක්නට ලැබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් ගැන කතා කරනවා නම් ඔවුන් ඉතා උනන්දුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් මුඛ ආවරණ භාවිතා කරමින් තම සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සිටින ආකාරයක් තමයි අපට නිරීක්ෂණය වුණේ. මම රාහුල් සමන්ත හෙට්ටිආරච්චි සර්ණවාහිනිය වෙනුවෙන් අම්බලන්තොට සිට. මාතර නගරයේ ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරයට පැමිණ සිටි අතර ඔවුන් බහුතරයක් මීටරයේ පරතරය පවත්වා ගනිමින් මුව ආවරණ පැළඳ සිටි ආකාරය දක්නට ලැබුණා. මේ සූර්යවර ආශ්‍රිතව අද දක්නට ලැබුණු තත්ත්වයයි. ඇඳිරි නීති ඉවත් කිරීමත් සමග වලස්මුල්ල නගරයේද ජනයාගින් පිරී ගියා. එකවර විශාල ජනතාවක් නගරයට පැමිණීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබුණා. මේ මොහොතේ රැඳී සිටින්නේ වලස්මුල්ල නගරයේ පිරවුම්හල ATM යන්ත්‍ර ඒ වගේම වෛද්‍ය මධ්‍යස්ථාන අසල දැඩි පෝලිම් සිටින ආකාරයකුත් අපට මෙහිදී දැක ගැනීමට පුළුවන් කම ලැබුණා. මා ගුණරත්න ගමගේ වලස්මුල්ල නගරයේ සිට. මේ අද නුවරඑළිය රාගලි නගරයේ පැවති තත්වයයි. ජනතාව විශාල වශයෙන් රැස්වීම හේතුවෙන් හාලියල නගරයේද ඉතා ජනාකීර්ණ වී තිබුණා. ජනතාව විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් බස් රථවල පැවතියේ දැඩි තදබදයක්. මේ මොනරාගල හා බිබිල යන ප්‍රදේශවල අද පෙරවරුවේ පැවති තත්ත්වයයි. මා මේ මොහොතේ රැඳී සිටින්නේ මොනරාගල නගරේ. අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ඉතා විශාල පිරිසක් මේ බඩුවා ආරාධනා රැගෙන යාම සඳහා පැමිණ යන ආකාරය තමයි ඔබට දැකෙන මුරුමන් කබෙන්නේ. ඉතා විශාල පිරිසක් මෙම මාක්ස් යොදාගෙන මෙම පොළ භූමියට පැමිණ යන ආකාරය තමයි දැකගෙන මුරුමන් කබෙන්නේ. මම සිසිර කුමාර මොනරාගල නගරයේ සිට. ජනතාව විශාල වශයෙන් පැමිණීමේදී අම්පාර නගරයේද අද පෙරවරුවේ ජනාකීර්ණ වී තිබූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිම් ගැසී සිටින ආකාරයේද දක්නට ලැබුණා.
தங்கல்ல ஹா பெலியத்த நகரது அது பெருவருவே ஜனாகீரணவ பெவத்தியா அனுராதபுர நகரிய அது பெருவருவே தக்னட் லெவுனே மேயாக்காரேன் COVID-19 வசங்கத்தேன் ரட்ட முதுவாகனியம் சந்தா இதிதின கிகிப்பே அதிஷய தீரணாத்மக்கமவ ஹிடப்பு யுதாமுதாபதே என்றால் தயா ரத்நாயக மகதா பவசனவா COVID-19 பலதவமு அததவச விஷேச வெட்சடானாகா எக்கமின் ஓ மேபவ பேவசுவா மே ஹமுதாவட்டு யுத்தகரான் புள்ளுவாத் ஹெபை வசங்கதமாட் இந்த தேக்கியாவாக் நேக்கியிலா யம்மியம் பார்ஷவு கிவுவா ஏம் கியன் கட்டியத்து இந்தோனி சஜித் நேத்தான் இதின் அப்பே தக்சதாவியம் பேன்னேனி அத்தை ஏக்கியன் கதா அப்பி கணங்கன்னே அடலாயதா ஓகே காரிக்கரகன ஓனே தரம் கதாகம் அப்பி சமாஜே கட்டிய மே ஏந்திரினீத்தியங் விட்டதாக் புளுவன் கொருவுன நாவத்தான் நான் ஏந்திரினீத்தியங் பமணக் பே உபகே வினேமததம் மேக்க பாவுதின் ஏந்திரினீத்திய தாண்டத் தேத்து அப்பி வினேகருக்கு நேச்சி நிசா சமஸ்த ரடக்கேட்டியட் அப்பி வினேகருக்கு வடக அப்பி மே வித்தியட்டம் வினேகருக்கு பாவாத்தாக நகியோத் அப்பி மே நிக்கிங் இத்தாம் லோக வார்த்தாவத்தில் ஜயக்கிரானைக்கரண்ட அப்படு புள்ளுவாம் ஏயக்கரண்ட புள்ளுவாம் அப்பி சீலதினாடம் கிசிம கெனைக் மேங் மர்னேட பத்னுவி பலாகனீமதம் அப்பி சீலதினாகியும் வகக்கீம் ஏசந்தா COVID-19 வைரசே ஆசாதனோ ஸ்ரீலாங்கக்கேக்கு எக்சத் அராபி எமிராஜன் வார்த்தாவித்திமினவா. மீட்டு பெருது எக்சத் அராபி எமிராஜன் ரோகின் தெதினுக்கு பிலிபந்தவு வார்த்தாவுனா. மியக்கரு போனானிசா கந்தகாடு நிரோதாயன மத்தியஸ்தான வெலிசிடி எக்கசே அனுபஸ் தினுக்கு அது இன்பிடத்துகியா. एक्सत अराबी एमीराज्चे दे स्रीलांकी केको COVID-19 वैरसे आसादिनेव बवट विदेस माति वार्ता करतिबुना डूबाय साउक्या मात्यां शुपुटा दक्वमीन गल्फ पुवत्सेवे वार्ता कले एक्सत अराबी एमीराज्चेन मेवन विट COVID-19 आसादित மேயத்திர மடகலப்பு பூனானி நிரோதாயன மத்தியஸ்தானே நிரோதானைத் லக்வ சிதி புத்கலின் நேகசிய பனச்சுந்தெனுக்கு அது இன்பிடத்வகியா. मेतन इनकोट आपिट दी भहेंगी में संपूर्ण मिनास्तुना श्रीलाक युद्धामुदावे सहोधरवरु अपिट सालाकप विदियेट पे हमुदावे वीर सेपलूं लुकु कैपिविमा करा एगोलो सीयलूं वगकीम करतारगन अपिट सीयलूं सहयोग लबादून परीक्षाएं लक्कराई उनके निवेशल दी आप इल्ला सिटना में निदासलायन सेलो में आदेन आगे एक अर्थव्य सहायोग देने तावड़ो रड़ा तो बमें साने आप इतने सहायोग एविदित मलबा देने के मार्गकल को फाउंड के विश्वविद्यालय दे दिन दाहतरक नियोदन लक्कू श्रीलंके के इन मात्रक कुरुनायगलसा ग ये
ජනවිද හමුදාව යුද්ධයේදී මෙන්න මේ වසංගත වේලාවෙත් අපි නොසිතූ ලෙස තව විරෝධාර සේවාවක් කරන ඒ අපි වචනෙන් අසා තිබුණාට අද අපි ක්‍රියාවෙන් මේක දැක්කා දිවාර නොබලා මේ විචාරක සේවාවක් දිගට සේවාවක් ඒගොල්ලෝ කපේනවා ඒක විතර වචනකින් විතර කරන්න බෑ මං කියන්නේ ඒවා වචන වලට පෙරලන්න අමාරු දේවල් මේ අතර හබරණ සංචාරක හෝටල් සේවකයෙකුද සී නිවස තුලදීම නිරෝධායනයට ලක් කිරීමට අනුරාධපුර සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා ඒ අදාළ හෝටලයේ පැමිණි සංචාරක මග පෙන්වන්නෙකුට COVID-19 වෛරසයේ වැළඳී ඇති බවට තහවුරු කරගැනීමෙන් පසුයි. මෙම පුද්ගලයා අදාළ සංචාරක මග පෙන්වන්නා සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව නිවසේ අනිත් පුද්ගලයින් ඉන් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර ඊයේ සහ අද ගම්පහ ගිනිගත් තේන අනුරාධපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකම පොදු ස්ථාන විෂ බීජ හරණයට ලක් කරනවා. මේ අතර COVID-19 ආසාදිතයන් සඳහා වෙන් කර ඇති හෝමාගම රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට භාවිත කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් තොගයක් ප්‍රදානය කිරීමට පිළියන්දල මකුළුදුව පලිගෙදර ප්‍රදේශවාසීන් පිරිසක් පියවරගෙන තිබෙනවා. ධීවර කටයුතු සඳහා පනවා තිබූ නීති ලිහිල් කොට ධීවරයන්ට ඕනෑම වේලාවක ධීවර කටයුතු යෙදීම රජය විසින් අවස්ථාව සලසා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙවන විට මතුවී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් සුළුපන්න ධීවරයන් අරුබුදකාරී තත්ත්වයකට පත්ව සිටිනවා. බලපවත්ම ඇදිරිනීති තත්වයන් යටතේ වුවද ධීවරයන්ගේ ඉල්ලීම පරිදි ඕනෑම වේලාවක ධීවර කටයුතුවල යෙදීම සඳහා රජය විසින් අවසර ලබා දුන්නා. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය මත අදාළ ප්‍රදේශයේ බහර පොලිසිය අවසරය අනුව එසේ ධීවර කටයුතු වල යෙදීමේ අවස්ථාව ඔවුන්ට ලැබී තිබෙනවා. එසේ වුවත් සිය ධීවර බෝට්ටු සඳහා අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේ නොහැකියාව සහ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ධීවර කටයුතු වල යෙදෙන සුළුපන්න ධීවරයන් අපහසුතාවයට පත්ව තිබෙනවා. මේගමුව ප්‍රධාන මාළු වෙළඳපොලේ ධීවරින්ද මේ ගැටලුවට මුහුණ දෙනවා. අපිට දවස ගන්න තෙල් ගන්න ඕනේ. ඒ පාසුකම අවශ්‍යයි. තෙල් සෙට් වාලා නිසා ඒව ගන්නත් බෑ. අනික තමයි අපිට අල්ලාගෙන මාළු ටික වෙළඳන් කිරීම අපහසුතාවයක් තියෙන. ඒක ගන්න අලෙවි සංස්ථාවක් මොනාර ඉදිරිපත් වෙනවා නම් අපිට මේ මාළු ටික විකුණලා දවසේ වියදම හොයා ගන්න පුළුවන්. අපිට මේ මාරි රස්සා කරන්න ආන්ඩුන් දීපේක ලොකු දෙයක්. ඒ වුණාට අපිට දැන් මේ තෙල් ටික ලබා ගන්න ඕනේ. ඒ හින්දා සෙට් වලට අනුමැතිය දෙන්න ඕනේ අපිට තෙල් ලබා දෙන්න කියලා. අනිත් එක තමයි අපේ අල්ලාගෙන මාළු ටික ගන්න වෙළඳොයි මොකක් හරි සංස්ථාවෙන් හරි මේකට ඉදිරිපත් වෙලා වෙළඳො ටික ඒවන් මේ මාරවිල ප්‍රදේශයේ ධීවරයන් සිය රාජකාරී කටයුතු වල යෙදුණු ආකාරයයි. අට්ටුට්ටක් කල්න පාරේකුණන්නේ තොගයට තමයි දෙන්නේ. ඔව් බුමුතෙල් බෝට්ටුවට යන්න බුමුතෙල් හම්බුන්නේ ඊයේ දවසේ. අම්බලන්ගොඩ සහ දොරන්තුව වරායන් වල ධීවර කටයුතු මෙසේ සිදු කරුණත් එම ධීවරයින්ද ඉන්ධන ලබා ගැනීමේ ගැටලුව සහ අලෙවි කර ගැනීමේ ගැටලුවට මුහුණ පාසටිනවා. කොහොම හරි මේ සාහනයක් දෙන මේ ධීවරයන්ට මාළු ටික ගෙනල්ලා ධීවරයන්ගේ ඊවන්ගේ මාළු ටික වෙළඳොන්ට ගෙනල්ලා ගෙවල් ගාන විකුණන්න අපට සාහනයක් ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. තංගල් සහ කුඩාවැල්ල ධීවර වරායන් වල කටයුතු අද පෙරවරුවේ සිදු කරන්නේ මේ ආකාරයෙන්. මේ කිරින්ද සහ තිස්ස ධීවර වරයන්හි අද පෙරවරුවේ පැවති තත්ත්වයයි. මේ අතර රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සමමාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා පැවසුවේ ධීවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න රජය විසින් මිලදී ගන්නා බවයි. ලංකාව පුරාම හේ පළාත්වල පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම්වරුගේ අධීක්ෂණය යටතේ මුහුදු යාමට මසුන් අල්ලගෙන ගොඩවීමට එන්න ඒ සඳහා ඩග්ලස් දේවානන්ද අමාත්‍යතුමාට ඊයේ කැබිනට් පත්‍රිකාවක් අනුමත කරලා දුන්නා. ඒ ලැබෙන මාළු අස්වැන්න එහෙන් පිටින් රජය විසින් මිලදී ගන්නවා ආක දාන්න වෙන්නේ. ඒ වගේ දේ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය තීන්දුව තීරණ ගැනීමේ කාර්ය කරන්නේ බැසිල් ඇමතිතුමාගේ කාර්ය සාධක බලකාය විසින්. ඒකට අපි හැමෝම ඇමතිවරු විදියට සහාය දෙනවා. යලි සූදානම කෙටි විරාමයකට. විරාමයෙන් අනතර ඔබ නැවතත් ලයිව් 12 සංකේත. තවත් දේශීය පොත් කීපයක් කෙටියෙන් දකිමු දැන්. නවකත්තේගම ප්‍රදේශයේ පදිංචි තැපැල් දෙපාර්තමේන්තු සේවකයෙකුගේ නිවසේ තිබී බෙදාහැරීමට නියමිතව තිබූ ලියුම් සහ විදුලි පණිවිඩ විශාල තොගයක් පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ නිවසේ තිබේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලැබී තිබූ නිර්නාමික තොරතුරක් මතයි වැටලීම සිදු කර තිබුණේ. පුත්තුලම සාලීවැව වන්‍යාගම රක්ෂිතයේ ඊයේ පසුරුවේ ගින්නක් අටගෙන ඇති අතර ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 100කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. සාලීවැව පොලිසිය යුදාමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව පැය 3 හමාරක පමණ පරිශ්‍රමයකින් අනතුරුව එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළා.
ඊයේ පසුරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වූ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ සිනමා සංරක්ෂකයෙකු වන තිස්ස නාගොඩ විධාන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. දෙදරු පියකු වන ඒ මහතා මේ යන විට 78 වන වියේ පසු වූ අතර දේහය මෙවන විට බොරැල්ලේ පිහිටි මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.